බ සිරුදනා අටම ජේසු පහිටයි අදහෝ සහෝදරීනි ආදරදිය පපුතේ ප අද දවසෙත් උත්සාහ කරන්නේ යාාඥ්ඥ්‍යාවේ විවිධ වූ පැතිකඩයන් දෙෙස බලමින් නේ යාාඥ්‍යාවේ ජීවිතය කතෝලික කිතුුණු අපගේ ජීවිතයට බද්ධ කරගන්න. පදන කරගන්න කතෝලික සභාවේ ධර්මෝප්‍රදේශයයි. මේදිනවල අපි කතා කරන්නේ භාවනා කරන්නේ යාකඥාවේ සටන යාඥාවේ අරගලය පිළිබඳවයි. යාඥඥයා කරන්නට කම්මැලිහිතෙන යාඥයා ජීවිතය අප ෝ ඉවත් වෙන විවිධ සමාජ මතයන් සමහර ජීවවිද්‍යාත්නක මතයන් සමහර විදියට සමරාගමික මතයන් විවිධ බාධක අභියෝග ගැන අපි පසුගගේ වැඩ සටහනි කතා කරා. ද දවසත් අපි එහි ඉදිරියට ගමන්කරවින් මේ බාධක ජයගෙන කොහොමද යාකඥාව ඒ කතෝලික සභාවේ ධර්මෝපදේශී අපිට හඳුන්වා දෙන එලස්සන වචනය පසුගි වැලසරණය කතා කළ ඔබට මතක හැති. ප්‍රේමේ ආදරයේ සුන්දරත්වය අදදකින මොහොතක්. එ ප්‍රේමේ ආදරයේ දෙවියන් වහන්ේගේ ප්‍රේමේ ආදරයේ කිස්සුන් වහන්සේගේ ප්‍රේමයේ ආදරයේ සුන්දරත්වය අද්දකින මොහොතක් බවට ඔබේ යාඥ්‍යාව මගේ යාඥාව පත්කරගන්න කොහොමද කියලා අද දවසය පිවිශේෂයෙන් කතාකර. දෙදස් හත්සිය විසි අට කතෝලික සභහවේ ධර්මූපදේශය. අපගේ යාඥයා සටන අසාර්ථකහ නිසුරු දෙයක් ලෙස සමහර අවස්ථාවන් වීදී. අප අත්දක්කිනවීට යට මුහුණ දීමක් විය යුතුවෙයි. සමහර වෙලාවට අපිට හිතෙනවා මේ යාඥඥාව, හරි නිස්සරුයි කැන ප්‍රතිඵලදාක නෑ. අස්සාර්ථකයි දෙවියන් වහන්සට ඇහෙන්නේ නැද්ද මන්දා. පේන්නේ නැද්ද මන්දා කිය හිතෙනවා මනුෂ්‍යයන් හැටියට. මේ මොහතෙ සමහර කෙනෙ කඔබ ඉන්නේ අදදැකිම තුළ බෙන්න්ඩ පුළුවන්ගේ යාඥයා කරනවා මොර ගහනවා නමු දෙවියන් වහන්සට ඇහෙන්නෙම නෑ වගේ. පිළිතුරක් ඇත්තෙම නෑ ළඟපාර්ථකවත් නෑ පුංචි සලකුණක්වත් නෑ වගේ. අධ්‍යකීම තුළත් න්ටගෙන කොහොමද යාඥාව දෙවියන් වහන්සේගේ ප්‍රේමේ කිස්සුන් වහන්සේගේ ආදරයේ සුන්දරත්ව අද්දකින තැන කරගන්නේ කොහොමද එවැනි අවස්ථාවන්නම් ඒ ඇන මේ යාඥ්‍යාවේ නිසුරුබ වත්දකින අවස්ථාවන්නම් නීරස දෙයක් ලෙස සලකා යාඥඥ්‍යාවෙන් ඇත්වීම වඩ පුළුව මට ප්‍රතිඵලදායක නෑ. නිස්සරුයි. අස්සාර්ථක කියර දැනවට මොකද වෙන්නේ සමහර ඉන්නවා. තොට යාකඥ්‍යාවෙන් ඇත්තෙනවා මොකද එතකොට කියන්නේ යාඥ්‍යාව නී රසයි. රසයක් නෑනො at කිසිම රසයක් නෑ මටනං යාඥා කරන එක එපා වෙලා. කතෝලික දෙව්ම දුර සමහර විට ගොඩාක් බැහල වැඩ හොද මිනිස්සු යහපත් දයාවෙන් පිරිලා ඉතිරලයනො. හැබැයි යාඥාව නීරස වෙලා රසයක් නැතිවෙලා යාකඥාව අතහැරලා දිව්‍ය පූජාව, දිව්‍ය සප්‍රසාධ වහන්සේ ඉදිරියේ යාඥයා කිරීම අත්තහැරලා චපමාලයේ දේව අම්මා ශුද්ධවන්තය ශුද්ධවන්තයන්ගේ මැදහත්කම ප්‍රාර්ථනා අතහැරලා ගෙදර යාඥාව සාංගික යායක්ඥ්‍යාව ගමේ යාකඥාව අතහැරලා යොක්කමටත් අනයම කරන පෞද්ගලික යායක්ඥ්‍යාව පර්සනල් ප්‍රයා අත්ත හැරලා සමට ඔබ ඔය තත්වයාදීන්නට පුුවන් නත ඔබ දන්න කෙනෙ ඔොබේ පවුලේ කෙනෙක් ඔොබේ සංගය කෙනෙක් මේ මොහොතේත් මේ වගේ නිස්සරු තැනකට මට යාඥඥ්‍යාව එපා වෙලා කළ යාඥ්‍යාව අත්හරින තැනකට ඇවිල ඉන්ඩත් පුළුවන් එසේ නොවෙන්ඩත් පුළුවන් අප සතුව බොහෝ වස්තුූ නැතිහෙයින්, සිතහේ පැරනගෙන කනස්සල්ල දොම්නස අපගේ යාඥ්‍යාවට ඇහුංකම් නොදනැති යන හැඟීමේ නැතිවෙන කලකිරීම, අප බලාපොරොත්තු වනු ආකාරයෙන් ප්‍රතිඵල නොලබීම නිසා ඇතිවන කලකිරීම. අපගේ අභිමානය හේතුකොටගෙන සිත් දැඩිවීම යාඥාව, අපට නිදහස ඇතිකර ගැනීමට තරමුත් තියාගයක් යන්න පිරිගැනීමට අප තුළ තියෙන අකමැත්ත වගේ හේතු ගණනාවක් වෙන්න පුළුවන් යාඥාව නී්‍රසවෙන්. පිහේතු දෙක දෙක් අයි බලමුද මොකද එහෙම වෙන්න පුළුවන් අපිට ඉදිරියේද දැනට වෙලා නැතිවුුණා දැන් ඒතත්වේ ඉන්න ඉන්න පුළන්. මේ හේතුවලින් එකක්තම මේ යාඥාව නීරස කරන්නේ. යාඥඥය කරන්න අක්කමැති වෙන්නේ. පැං හිතන්න ඔබට ඉන්නවා කියලා. සාමාන්‍ය වයිසේ හෝසස් පෙල වයසේ දුවෙක් පුතෙක් ැම් පුංචි කාලේ අනේ අම්මත්ත එක එකතු වෙලා දන ගහගැන ප්‍රතිමා ඉදිරී කොන්තෙකිව කොල්ලා. පැදුරේ වාඩි වෙලා කොන්තෙකිව්ව පාර්ථනාවකිව්ව කෙල්ල දැන් එන්නේ නෑ. අද ගොඩක් කම්මරදින ප්‍රශ්නයක් එළියට කියල කියන්නත් ලැද්ජයි. ශාන්ත කියල පටන්ගන්න ලොකු කතෝලික ඉස්කෝලවට යන්නේ. හැබැයි කොන්තේ අරහන්. පූජාව ඇල්ලජික් ගෙදර යායක්ඥයක් කරද්දි කාමරයට යනවා. කාම්‍රට යක්නයක් කන්නක දරෝටික සාලටේනවා. ස පුංචි කාල බත්වන්නට පස්ෙන් එලෝ නොවගේ යක්ඥනය කරන්නට පුතේ යක්ඥය කරනන්න දේ උත්තරණෑ. හැබැයි ක්‍රීඩා වැඩසටනකෝ විනෝධා්මක වැඩසරනකෝ ියලිටි ෂෝය එකක්කෝ යම් කිසි සංගීත ප්‍ර සංගයත්යනනම් රූපහණ වටේ එහෙම නැත්තං තිරයවටේ එකතු වෙන්න්න කියන්න ෝන්නනෑ එෙනවා යාක්නාවට එකකතු කරදදි අර ගැම එකතු කරනු එකක්කන එකුතු කරනු එකන පැන හිල්ල එකක ඔන්න එක ෝ ්ලයින් කිය ඒක ලාසකය ඒක කවර යාලුව එකකාවගේ එෙම ැතමට නිදිමතයිකගේ නැත්තම් බඩක්ුමයිගේ මොනෝ හරි දෙයක් කියලා පයිනවා. ඇයි එහෙම වේන්නේ. හිීතු ගොඩක්තිේනවා. බලන්ද ඒතුවලින් එකක් ඔබට ඔහෝ මේ වගේ ඇදැකිමති ඔේ දුවට පුතාර නැතැන් සමට ස්වාම පුරුෂය එමනැත්තැම් බිරිදට ඔබේ ගෙදරඉන්න තරුණයාට තරුණයට තියෙන්න පුළුවන්. පලවෙනි හේතුව හැටියට කියනවා සිතහේ පැනනගින කනස්සල් දැන් එයා වන්න හේතුවක්කින්ද ප්‍රශ්නයක ඉන්න. මිස්සුන් වන්සිත එකක දේවන්වාන්සිත එකැදමේ සමග පෙම්වතා එක්ක එක පෙම්වති එක එක ඉස්කොල දරුව එක එකක බොස්ේ කොෆිස්ගේ එහමනැත්තන් ගමී කෙනෙක්ක් එමනම් පල්ලිය කෙනෙක් එක කනම් පල්ලියි පාදත් එක්ක මොනහරි ප්‍රශ්නය කභයෝග කළ දැන් කනස්සල්ලෙන් ඉන්නේ. සොම්නස දුකෙන් ඉන්නේ. එතකොටර යාඥාවේ රසවත් බව නැතිවෙලා යාඥාව නීරස වෙන්න පුළුවන්. පිදිරිී දිකතා කරනවා කොහොමද වේදනාව තුළත් යාඥ්‍යාවට ගිහිල්ලා වේදනාව ඩදුකරගන්න නැති කරගන්න ක නමුත් සාමානයක් දෙකීමම වේදනාව කපුකම ගොරසන් කියන්න. සමාරය මිනින. මගේ අම්ම මැරුණා. අප ආදරය කරපු අම්ම ජේසු ගත්තා. නිසා පල්ලියන්නේ. කොන්තෙක කියන්න. ගෙදර සුරුව මයින් කරනවා. පවල් පොත ඉග්‍රණවා මේ වගේ වැඩ වෙනම මනුෂ්‍යත්වය තුළ කරනවා අනි වැරදිී කියන්නන්නේනෑ නමුත් ඉරුම් ගන්ඩෝනි අර හැගීම් බරවුුණම මනස ධනනය මොනවද කරන්නේ කියලා හැඟීමට වුල් තැනදී ඒක දේවල් කරනවා. ඒවෙලා අර දොම්නස කනස්සල් බලාපොරොත්තු කඩවීම, ගේ අමගේ මරණය තාත්තගේ මරණේ රැකියාවනො ඇතිවීම දික්කසාදවීම දරවාගේ අකීකරුකම මද්‍රවය මත් පැන්වලට බැහවීම මොනහරි ප්‍රශ්නයක් තුළ මහ කනස්සල්ලක් ඇතිවෙනවා. දුකක් වේදනාවක් ඇතිවෙන කොට සමහරය ්‍යඥ්‍යාවෙන් ඇත්තිවා. වෙඩෝනි යාාත්ඥයාවට කිට්ට වෙලා දෙවියන් වවාන්සගේ ආශිරවා දෙ ලබල ඒ ප්‍රශ්න ගැටුලු අභියෝග වේදන ඉවත් කර ගැනීමයි. එහෙම නැතුව මොකද වෙන්නේ දෙවියන් මාසකින් ඇත්වෙලා සාතන්ට කිට්ටුවෙල ඔහේ ජීවත්වෙන්න. පටන්ගන්න තව හේතු. අප බලාපොරොත්තුව නාකාරයෙන් ප්‍රතිඵල නොලැබීම අපි ච්චා බංගත්වය ෆ්‍රස්ට්‍රේෂන් යමක් බලාපොත්වෙන් හිටිය ඒක හරිගී නෑ.දැ හරිගීනය ගැන ඒට පස මුකුත් ඔොන්න නෑ මම කන්නේ නෑ මම බොන්නිනෑ ම පූජාවට යන්නේෑ ම මිනිසු දෙක කතා කරන්නේ මම කොන්ති කියන්නේ හැයි දවු ටතු නෑන. ඒොට මේ ගණු දෙෙනුවක් කොඩේ නෑ වගේ එකට එක කරමින් ඉන්නවා. අපගේ අභිමානය හේතුකොට ගැ සිද දැඩිවීම. ඒ තව හේතුවා. සල් තමාගේම අබිමානයකින් ඉන්නේ ඒ විදිට අප සෙල්් ප්‍රයිඩ් කෙලාලෙන මම මා ගැන හරි අභිමානය. අිමානයයක් තියන්දුව සමට මේක අබිමාට මේ අධිමානයක්. මම හරි. ජග අස්රදුකුත් කියන්නේ මම හරි උග්ගතා. ඒවගේ මමයි ජගත, මමයි උගත, මමයි හපනා අදකාල තරුණෙන මමයි වැඩ්ඩ. ඒ මොකක්කරි කියල හිතාගෙනවා මම තමයි සියල්ල දත්. ත අභිමානය නැත්ත මේ තියනෑ අබිමානයනේ ඇතර මේ අධිමානය නිසා යාඥනාවට යන්නද හිතෙනන්නේ දැක් ඕක කියන්නෑ. ස්වාමිපුරුෂය හටියට තාත්ත හටියට ඔර්සං කියන්ට යන්න. ඕ නිනෑ මගේ බිරිඳයි දරුවයි ඕකොන්ති කියපුයි. මම ඒවෙලාව ලොකු වැඩක් ඇයි මට ලොකු අධිමානයයක්තිනව මන්තමයි ගෙදර ස්වාමිපුරුෂය. හෙඩ් ්ද ෆැමිල. ඉති මගේ ලොව පැදුරවාඩි වෙන් ඩෝනිිනෑ දනග හණ්ඩ ෝනි නෑ කියන සිත්තුවිල්ලක් මනසට යනවා ඒක කියන්නතුව වෙන හේතු කියලා තාත්තා එන්නේෙ නැත්ත ලොකුපුතා ඉන්නේ. ිකාල දනගහ ුසන්කොට දැන් හම කියන්ඩෝ නෑ මං මට මගේ වර්සන් කියා ගණඩ පුොලන්කිල ඔන්න දැන් සාමාන්‍ය පෙළ කරන දවා උසස් පෙළ කරන පුතා විශ්වවිද්‍යාලයන දරුවා දැන් අර පොඩි අධිමානයක්ෙන. ගොඩක් දරුව එහෙම නෑ අපි දැක තිනවා විශ්ව විද්‍යාල දරුව හොඳට ඉගෙනගන්න දරුව. උසස් රැකයා කරන දරුව දන්න ගහලා එහමනත්තම් පිම වහඩි වෙලා ජපමාලේ උච්චාරය කරනවා අදව්‍ය පූචාවට. පැමිණෙනවා පාපුච්චාරණය කරනවා යාකඥයා කරනවා. පීට පෙරත් සමහරට මං ඔබත් එක මේ අදදැකින්ම බෙදාගන ඇති. මෙවරා ගෝස්තුමාසේ මඩු සිද්ධස්ථානයේ පැවැදි මංගල්ලයේ දේශනා කරන්නට දේවවච්චනය බෙදාගන්නට ජනතාව සමග මහහි දින දහයක් පමණ ගත කරද්ද. මංගල්ලයට පෙර දවසේ, රාත්‍රියයේ නමයා මාර්ටවගේ මම දකිනවා තරුණුයෝ දෙන්නෙක්. දෙව්මැදුරේ පෝටිකෝවා සල කැරකි කරකි ඉන්නවා. රටේ තත්වේසා විධ ප්‍රශ්න තින්ද මමගේල හිමින්සර ඇහවා පුතේ ඔයාල කවුද ද්‍රවිධභාෂාවද සිංහල භාෂාව කතා කරනන්නේගෙට දන්නත්න මගේ ැහුවම ංල භාාවය කතා කර පාද අපි දකුණු පලාතේ විශ්වවිද්‍යාලයක දරු ඇත්තටම ඒ කතා කනගෙන පාද මම තමයි කතෝලික. මේ මගේ යානුව කතෝඩික නෙවෙෙයි මාත්‍ය එක්කාාවේ. මංහව දැන් කොහෙද මේ ආවේ. මාතර දකුණු පලාතේ ඉඳලා ඇයි මේ මන්නාර්රම උතුරු පලාතට ආවෙේ. මඩුපල්ලිය මංගල්ලයට සහභාගි වෙන්නට ඕනි. මංහරි කැමති පොඩිකාලෙන්ඳලා මඩුපල්ලි ගියා කාලෙකින් එන්න හම්බුන්නෑ මගේ විභාග තියෙනවා. දවස්ොල ශවවිද්‍යාලය ොඩක් අධ්‍යාපන කටය තුනව නිසා අද දවල්වර්ය තමයි ඒ දකුණේ පලාතෙෙන් දුම්රියයට නැගල පිටවනේ. මේ ටිකට ඉස්සල රාත්‍රිය තමයියාවේ පි්‍යාක්නයා කලා මගේ ං කොන්තේ කිව් මගේ අම්මල වෙනුවෙන් හැම කෙනෙකුන යයාක්ඥනයා කලා මමගේල පියතුම කමල පාපොච්චාරණය කලා හෙටඋදේ පාන්දර් පලවෙනි දිව්‍ය පූජාවට මම ඉඳලා. යි ම යනවා මගේ යාලුවත් එක්ක දකුණු පලාතට මොකද ඉළඟ දවසි විශ්ව විද්‍යාලය පන්ති පැවත්වෙනවා. මොද රෑට කොහෙදඉන්නේ. කොහෙහර ඉන්නවා පාද. බෑගිතයන නේ බෑගි ගොලුවුට තියාගෙන ඉන්නවා. මංකු එන්න අ විශ්්‍රාම ශාලාාවට යන්න නෑාද ඕනි නෑ කැම්පස්වල අපිට හොඳට පුරුදුයි තැන්තැංවල රෑ ගත කරලා. මම මෙහෙ ඉන්න. මිඉතින්ඒ දරුවන්ට ආශිුරවාද කරලා යායක්ඥා කරලා. ඩු දධස්ානය වත්ත පුරා ඇවිදකිෙනීම එකොට ඇතුළට ම්ඹබලෝ තවම මෙහෙම තරුණයොත් ඉන්නවා. විශ්වවිද්‍යාල දරුූ උගත් දරුවෝ. එවගේ යාකඥාවට පෙළඹිලා ඉන්න හොඳට ඉගෙනගත්ත හොඳ රස්සාවල් කරන තරුණයෝ දූල පුතාලා වැඩිහිටියෝ ඉන්න වනමුත් සමහරය යම් කිසි විදියට ඉගෙන ගන්න කොට ජීවිතයට දැනුමෙනකොට නිකන් දෙවියන් වහන්සේගේ ඇත්වෙන්ඩ යාඥඥ්‍යාවෙන් ඇත්වන්න. යාඥ්‍යා කරත් පෞද්ගලිකව හොරෙන් කරන්න එඩිපිට යායක්ඥා කරන්න ලැජ්ජී වගේ අකමැතිී වගේ එම කියන්න නමුත් එක ක්‍රියාවෙන් පෙන්ඩුම් කරන. අන්න එහෙම අධිමානයක් කාවමත් අර විදියට යාඥඥයා කරන එක නීරස වෙනවා යාත්ඥයා කරන එක අත පසු කර තවනෝදෙහිතු. යාඥාව අපට නිදහස ඇතිකර ගැනීමට තරම්ම වූ ත්‍යයාගයක් යන්න පිළිගැනීමට ඇති අකමැත්ත. ත යාකඥාව අපිව නිදහස් කරවා ිස්සුන් වහසයක සත්‍යය ඔබව නිදහස් කරයි. වගේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු, අභියෝග, ප්‍රතික්ෂේපවීම ආර්ථික ප්‍රශ්න ගොඩාක් අසනීප කරදරතියෙද්දී. ඔබේ මගේ සිතට සහනය ලැබෙන්නේ. අපේ ගතට සේ ලැබෙන්නේ යාත්ඥාව තුළ මේ ක අපි දන්නවා. පුංචිකාලින්දල ඉගන්න ගන්නවා. දහම් පාසලේ උගන්වනවා. හැබැයි එක්තරා වයසක් එනකොට සමහර වෙලාවට අ අධිමානය නිසාහෝ අභිමානය නිසා හෝ දැනුම නිසාහෝ තමයින්න පරිසරය තුළ හෝ තමාගේ මනසට ඇතුළු කරගන්න වැරදි මත නිසා හෝ මොකද වෙන්නේ. මේ නිදහස දෙන තෑග්ගක් මේ සෙනහසේ තයාගයක් කිය පිළිගණ්ඩ අකමැති. දැ මනසින් පිළිගන්න ඇතින් ද මොකද කරන්නේ ක්‍රියාවුණු ප්‍රතික්ෂිප කරනවා. යාඥනයා කරන්න එන්න පුතේ ඔරුසන් කියන්න එන්ඩගෙනෙකොට නැගිටලා යනවා. තිවිය පූජාවට සම්බන්ධෙන් දයනකොට වෙන වැඩගට යන. ඇයිඒ අර පිළිගන්න ලෑස්තිනය යාඥ්‍යාව තුළ තමයි මට සහනය. යාඥඥ්‍යාව, දේව වචනය දිව්‍ය සප්‍රසාදය, දේව මෑනනිියෝ ශුද්ධවන්තිය තුළ මට ඔබට සහනයේ සැනසීම ලැබෙනවා කියලා පිළිගන්නට සූදානම් නෑ. එහෙම වෙනකොට සමහර වෙලාවට අපි මේ විදිට යම් යම් පියවරවලට යනවා. ඒ පියවර තුළද අපිට බැරිවෙනවා යාඥඥාවේ අධදැකීමට යත්. මෙන්න මේ විදිට, යාඥ්‍යාව තුළ ප්‍රශ්න ගැටලු අභියෝගයෙනකොට වැරදි සිතුවිලි අපේ ජීවිතය ඇතුළට එනකොට අපි යාඥාවෙන් ඇත්වෙනවා. බලන්න ඔබත් මෙහමෝතේ මෙවැනි අදදැකීමක දීන්න. එනම්ේද වියන් වහන්සේ කතා කරන්නේ ඔබට මයි. එවනත් ඔබ දන්න කෙනෙක් ඔබේ පවුලෙ කෙනෙකඔොබේ යහළුවෙක් එහෙළියෙක් මෙන්න මේවගේ අදදැකීම් ඔොබත් එකක කියලා තියෙනවාද. යාාඥාවේ නීරස බවක් අලසකමක් යාඥා කරඩ බැහැ මට වෙලා නෑ මං අකමැතිී කර එනම් ඒ පනිවිඩය ඔහුෝ ඇයි වෙත ගෙනියන්න ස්වාමිණවන්සේ ඔබට අද දවසේ මේ පනිවිඩේ දෙනවා. මේ යාඥාවේ සටන තුළ අපේ ජීවිතයේ ජයගන්න නම් මේ කරුණු හරියට තෝරගන්න රි සාමා්‍යයෙන්කිීනව සටනක් ජයගණනන් ඉසල සතුරා හරියට තේරුම් ගන්ඩ සතුරා කෞුද කියල දැනගන්. සතුරා කෞද කියල දන්නඇතු අපිට සටනක් කරන්න දිනන්ඩ බෑ. සටන් කරන්න පුළුවන් සටන් කරලා දිනන්ඩ බැමකොද හරියට තේරුම් ගන්නනොනෙ කවුද සතුරා කොහෙද සතුරා සතුරාගේ හැකියාවන් සහ නොහැකියාවන් මොනෝද කියලා. හරියට තේරුම් ගත්තොත් සටන ජයග්‍රහණය කරා මෙහෙවන්න පුළුවන්. තේරු ගනීම සඳහ කෝොික සභහවේ ධර්මෝපදේශී තදුරටත් ගැඹුරට යනවා. එහිදී තේමාව හැටියට ලබා දෙනවා. හර්දයේ නිහතමානී සුපරිීක්ෂාකාරීත්වය හර්ද නිහතමානී සුපරීක්ෂාකාරීත්වය ඒ ඇන්නේ දැන් හරියට අපි දැනගන්න ටොඩි මේ යාකඥාව මගේ ජීවිතෙන් ඇත්පෙන හේතු මොනවාදඒවගේ යායක්ඥ්‍යාව තුළ ඉන්න කෙනෙක් නම් මගේ යාකඥ්‍යාව ප්‍රතිඵලදායකව බොහොම සාර්ථකව ඉදිරියට යන්න නම් මොකදදකට හේතු. ඒ දැනගැනීම වටිනවා සාර්ථක කෙනෙකුට එතු යාට පුළුවන් තව කෙනකුට උදව්වෙන්. මේ මොහොතයෙඉන්නේ යාඥාවේ අලස නීරස අසාර්ථක පැත්වෙනම් අපි කරු දැනගැන සතුරාහරියට හඳුනාගෙන මට පුළුවන්ගෙන ඔබට පුළුවන්ගනො යාාඥ්‍යාවේ ජීවිතයට නැවත අවතීරණ වෙන්. මේ මොහොතේ හොතා හොඳින් භක්තිවන්තව දැනෙන විදිට යාඥඥන් කරනයටත් එසේ කරගන්න බැරුව හැවෙන පෙලෙන අතහැරදාලා ඉන්නයටත් අද දවසේදී ස්වාමින් වහන්සේ ලස්සන පනිමිලයද දෙ. කතෝලික සභාවේ ධර්මෝපදේශයේ, දෙදස් හස්සය විසි නමවෙනි වගන්ති. යාඥාවේදී නිරතුරුවම පැනනගිෙන දුෂ්කරතාවයක් නම් සිත වෙන අරමුණු කරා යොමු වී. අනිවාර්යෙන්මන්දන්නවා අද මේ වැඩසටහන තුළ සම්බන්ධෙන් ඔබාතරෙන් ගොඩාක් දන ගොඩ අඩුගනි සයට අනුවකට මේ ප්‍රශ්නයේ ගැටලුව තියෙනවා. යාඥා කරන්න හරි ආසයි. යාඥඥාව නීරසත් නැහැ. යාඥඥාවට කම්මලිත් අලසත් නැහැ. හැබැයි යාකඥයා කරන්න ගියාම හිතහීරෑ නෑ තැන තැනතු ප තැවන තැන දිව යනවා. සිතන සිතන තැන නවතිනවාගේ අර ගීතයකකිීනොවාගේ හිටහීරෑ නෑ දැන් ඒක නිසා හරි කලබලයි. කිරෙනවා එපාවෙනවා මොකද මන්ද මට යාඥනය කරන්න බැනීමේ ටික දවසක ඉද හිත එහාට මෙහට කලබලයි කියලා. පසුග දවස මහනුවර ප්‍රදේශයේ පඩිවත්ත කියන මිසමේ පවුල්දිනයක් ධර්ම විවේකයක් පවුල් පැවැත්වනා එහිදීත් මූලික වශයෙන් කීප දෙනෙක් ප්‍රකාශ කරපු අවස්ථාවක් පියතුමි යාඥය කරන්න හරි ආසයි. යාඥය කරන්න කැමති අපි පොඩි කාල ඉඳලා හොඳට යාක්ඥා කරව ඕරසංගියපු අය. නමුත් සමහර වෙලාවට යාත්ඥයා කරන්න ගම් හරි ප්‍රශ්නයනේ එක එක දේවල් ඕඩ නැති දේවල් දහසක් දේවල් ඔොළුවට එනවා හිත එ මේ යන එතකොටිඉති යාත්නය කරන්නත් එපාවෙනවා නැගිටලා යන්ද තමයි හිතෙන්. මනෝ අද කරන්නේ දැ. මේ හැම කෙනෙක්ගේ මධදැකීමනි. දැ බලන්න සමහර වෙලාවට අපිසි අපේ අම්මලට මේ අදදැකීම ඇති. ළමයිටික එකුතු කරගන මත්ත්‍යවත් එකතු කරගන්නන කෝහමරි න්න දැයි ජ්‍රපමාලයේ උච්චාරණය කරන්න පටන්ගන්න. කොන්තේ කියන්න. තින් දැන් කොන්තෙ කියන්න පටන් ගරගන්න ටික වෙලාවක් යනකොට අම්මගේ මනසේ බොහම කාරය බවල හින්දවෙන්න්නඩ පුළුවන් ගොඩක් දේවල් කරකෙන. නමු මරීන ප්‍රිය ප්‍රසාද පූර්ණවන්තයනී ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය වහින්ඩෙනවා දරුවෝ ඇඳුන්ටික ගන්න. අයි සාන්ත මරීනී දේව මැනියන ඔන්න පාන්ගෙනවා. ඉවර කර ගඩ විදික් නෑන ස්ත්‍රීගතුරෙන් ආශිරු අදලදදී පුතේ වහින්න යන්නේ. එ නැත්තම් පාන්ටික එනවා. බලන්න ඇහෙ නැද් ගෙදර බල්ල පුරනවා. ඇදුුන්ටික ගෙදෙට ගන්න. අර නමුෝමරියත් එක්ක මේ යාකනාවත් එක්කම මේ ඒ තාලෙට මේ ඒ කොටසුත් කියාගෙනම යනවා. අන්තිමට ඉතින් අර ත්‍රීයින්වන්කිනර ඉස්සරාපුුවර කැසට රේඩියෝ වගේ කොන්තෙත් කියලා පානුත් අරගෙන රෙදිත් නවලා ගෙදර කවරුවර කෙකටාවන එයාට තලෝ කියලා කොන්තෙත්තිවර කරලා ද එකම විදියට හැම දෙයක් මත් කරන්න යනවා කාරය බහ ලත්වේ වැඩිකම නිසාවෙන්න පුළුවන්. නමුත් ඒක සැබෑ යාඥාවට බාධකයක්. බලන්න ඔබටත් මටත් මෙවිනියූ තත්වයක දීන් කතෝලික සභාවේ ධර්මපදේශය හරි ලස්සරට බොම ප්‍රායෝගික විදිහයට යාඥ්‍යාවේ විධ පතිකැඩයන් ගැ කතා කර ඇතුරු දැම්ම මේ කතා කරන්නේ ඔබේ හිත හීලෑ නැතුව බේ සිත ඔබේ මනස ඔබේ ජීවිතයේ යාඥයා වෙලාවේදී එහාට මෙහාට දුවනවද එතකොට එක් ඔයි සිවිලිත් එක්ක තරායනු. එහෙම නැත්තන් වෙලාව බෙල්ලක ගහපුගෙනා නැත්තං පාගෙන වනන් ඒ පාංගිල මරුජත් එක්ක තරායන්. එහෙම නැත්තම් මට මාත එක්ක තරායන්. මුනුව වෙලාදමන් දන්න මට එපා වෙනවා යාක්නය කරන්නග රුුවන් කියන්න කගලන්න ක්කො මොුවට මොන ෂ පරිචක්චාවද මන්දන්න බලන්න්න සමයිට ඔබත් තින්නේ ඔය අවස්ථාවක වෙන්නපු. එම් මේකට මොනවද කරන්නේ. කොහොමද හිත එක තැනක තියාගෙන යාඥඥයා කරන්න. අපි කතෝලික සභාවේ ධර්මෝප දේශයම පිළිතුරු හොයම ඊළඟ සතියේ චේසු පීතයි.